අවර්ථ එකක් යෙන අර ආහාර ප්‍රතියන මකක් හලාල් කියලා ක ගැ කිවෙනවා ඒටි නල් කොටත් ඇැක කරනකින් තෙ දෙමනිි ප්‍රශ්නය මහත්මේ ඇහුව අලාල් කියන්නේ මොකක්ද. හලාල් කිවම ආරාභි වච්චනයක් හලාල් කියන වචනය පරි සමාප්තා අර්ථය තමයි අනුමතයි කියන එක පර්මිටඩ් අනුමතයි හරාම් කියන්නේ තහනම් හලාල් කියන්නේ අනුමතයිැප කැපගේ ලි කියන්නේ. අකැප හරම් කැප හලාල් කැප ද්‍රව්‍ය, කැපවස්තු හලාල් කියන්නේ දැම කලින් පැවස්සුවන අපිට ආහාරය සඳහා තානම් වර්ග තිබෙනවා. තානම් ආහරවර්ග. අනුමත ආහර වර්ග තිබෙනවා. අපි අනුභව කළ යුත්තේ අනුමත ආහාර වර්ග පමණයි. සරබලදරි දෙවියන් පවසන කොට මිනිසුනි නුඹලාට මා පිරිනමා තිබෙන පිරිිසිද අනුමත ආහාර පමණ තනුබව කරන්න කියලා ගනවා. විශේෂන පද දෙකක් තිබෙනවා. පිරිසිදුු ආහාරප අනුභව කරන්න ටෝන දෙවැනි කාරණාව අනුමත ආහාර අනුබව කරන්නට ඕන. මේ අනුමත ආහාර කියලෙ මොකක්ද කියන එක ලයිස්තුවක් වසෙන් කරවාණ ඉදිරිපත් කරන යම් කිසි නිර්නාායක කිහිපයක් ලබාදිලලා තිබෙනවා. මේ නිර්ණායක යටතේ තිබෙන ආහාර අනුමතා ආහාර. මේ මේ නිර්ණයක යටතේ තිබෙන හාර තානම් ආහාර. ඒ නිර්නාායක යටතේ. අපි තෝරා ගන්නවා අනුමත ආහාර මොකල්ද කියලා අනු බව කරනවා. අහලාල් සාතිකයේ කියලා ප්‍රශ්නයක්කාව. ඒක ස්ලාන්ධාමේ ප්‍රශ්නයක් නෙමෙයි ඒ මුස්ලීම් සමාජය ප්‍රශ්නයක්. නමු ඒ ප්‍රශ්නය මතුවෙන්ඩ හේතුවක්තිබෙනවා. හලාල් සාතිකගේ ගැනන් සංකල්පයක් ඇතිවුණු මුස්ලීම් සමාජ තිවු සංකල්පයක්. හලාල් ආහාරවලට සහතික පත්වයක් ලබාදන මේ ආහාර හලාල් කියලා සහතිකවීමක් වෙනවා. ඒ සහතිකවීමට හේතුව ඕනේ. අද වර්තමානයේ ආහාර රටාව ආහාර වර්ගවල සංකීර්ණතාවයක් තිබෙනවා. අපි සොසේජ සහාර ගන්නකොට. සෝසේජස් වල මොනාද තියන්නෙ කියි මන්දන්නවද ස්භාව කමුදරපය මොනාද කියිල දන්නනොද. මොනවදෝ ගුලි කරල දෙනවා කනකොට රසයි මස් වගේ ටික් තියෙනවා චරයි. ටිකක් මස් වලට ආසන්නයි. මොනා දෙකක් දෙනවා අ සෝයා කී නවා අරවකිීනවා මේව කියීනවා නමුත් ඒ ආහාරය අන්තර්ග මොදෙ කියලා මොදන්නන්නේ. කියනවා අරවතියනවා මේවතියෙනවා. සමාරයේ අර අතර්ගත ආර ද්‍ර්්‍යිය අඩංගු ද්‍රව්‍යවල අපි කියවන කොට සමාර්දවල පිට තේරෙනවා විටමිින් Aවා විටමිින් Bතිවා යකඩතිවෙනවා කනිජතෙල් නෑනේ අපේ ආර කනිජතිල් උත්තියෙනවා.ඒ එකේව දාල දෙනවා සමාරදේවල් අන්තර්ධතය සමඳ ඊ සංකේත. ඒ එකසියතුන ඔබ දන්වද ඒ සියතුන ොක්ද කියලා ඔබදන්වාද ඒ සි අතර මොකද කියලා ඊ ආර සියපාගන්න මොද කියලිබිදන්න න්න වර්ණ කාරකයක්ලු. මේ ආහාරේ මේ වර්ණය කෘතිමව යොදා තිබෙනවා. ඊ එකසි අසුව ඒ රසකාරකයක්ලු මේ ආහාරයට කෘත්‍රීමව මේ රසකාරකය එකක කර තිබෙනවලු ඒ රසසාකාරයේ මොකද කියල වදන්නෙත්නෑ ඒ වර්ණකාරකය මොකද කියල වදන්න එත්න. දා අපිට මස් ආහාර තහනම්නේ බෞද්ධ ජනතාවට ඒ සම්ප්‍රදාය පවතින්නේ මන. මූලාස් කාරණාවන සම්ප්‍රධායක් වසෙන් තානම් කරගෙන තිබෙනනු සමරය අපටේ ප හරක් මස එෙක්. ැක් තෙල් මිශ්‍රිතයි නම් සොසේජස් වල කණ්ඩ පුළුවන්ද ඒ සම්ප්‍රදායට අනුව මූලාශ්‍රපදන මනවීමම කියන්නේ. සමාජය තිබෙන කාරණාවන තහනම්න්නේේ කණ්ඩ බැහන රිජුවම සත්ව ඝාතනයක් සිදුනොකරත් මා යම් කිසි සත්වකුගේ තෙල් මිශ්‍රිත ආහාරය අනුභබව කරන එකනම වක්ක්‍රාණකූලව සත්ව ාතනයක සබන්ඳරන්නේ සත්ව ඝාතන සංකල්පයීමට තහනම්න්නේ එතුකොට සමමාර සත්වයගේ තෙල් විසේම ූරුතෙ රුතෙල් යොදගන්නවා නොෙකු ආහාරවල. දැන් සැබෑ ෞද්ය වසෙන් සැබෑ හින්දු ජාතිකන් වසෙන් සැෑ ස්ලම් බරන් වසෙන් සැබෑ ක්‍රස්තිාන ජාකන් වසයෙන්. ඌරුතෙල් සහිත ආහාරයක් අනුබෝ කරන්න බෑ. එතකොට අප තේරුම් ගණ්ඩුවන මේක ඌුතෙල් තිබෙනොද නැද්ද. ඌර්තෙල් තිබෙනවද නැද්ද කියන එක පාරිභෝගිකයන්ට තීරණය කරන්න පුුවන්ද බ. ආහාර රටාවේ තිබ ආහාර අඩගුද්‍රපයවර තිබෙන සංකීර්නතාව ප්‍රතෝරගන්න බ. ඒ සඳහා විශේෂිත කණ්ඩායමක් පර්යේෂණය කරලා, ඒ ආහාර ද්‍රබ්්‍යවල අන්තර්ගතය විමස්සලා බලල සොයලා, මේ මේ ආහාර ද්‍ර්්‍යවල ඌර්තෙල් සඳහන් ඉස්ලාම් දාම අනුමත නොකරන හාර සඳහන් කියලා සහතිකයක් ලබාදීම තමයි අලල් සාතිකයෙන් දුන්නේ ප්‍රශ්්‍යය වනේ ඒ මිමුදල් වලට ලබාදුන්න. ඒක රජයට දැනුවත් කරලා රජයේ ව්‍යාපෘතියක් වසයෙන් ක්‍රියාත්මක කරලා නොමිලේ ලබා දෙන සේවයක් වසයෙන් සිදු කර තිබුණ නං. සමාජයේ කැමිලි සාගත තත්වයක් ඇති නොවන්නට තිබුණා. කැමිලි සාග තත්ව ඇති කරට ඉතනය මොවකරත් ඇතිකර එක වෙනම කතාව. නැමුත් ඇති නොවන්නට තිබුණා. හේතුව අප සාතිගේ ගණ්ඩ මෙච්චර ගානක් ගෙවන්න. වාර්සිිකව ඒ සංශෝධනය කර නවත නවත ජයාවත් කාලින කරන්න. කියලා මිලමුදල් හම්බ කරන්න ගිය වෙලාවේ සිවිල් සංවිධානයක් රාජ්‍ය නොවන සංවිධානයක්. එතුකට මුස්ලිම් නොව ජන සමාජයේ තුළ. අන්න කුකුසක් මතු වුණා මොක්කක් දෝ කරනවා. අපට හලාල් කවනවා. අපටත් මේවා අවධහරණය කරනවා. බලෙන් පටවනවා නැත මේ මුදල් වෙලට මොනවාද වෙන්නේ. ඔබේ ආගමට අයත් දෙයක් ඇයි අපි මුදල් දිල ලබාගන්නේ. කියලා ඒ ප්‍රශ්නය ජනවාරික ප්‍රශ්නයක් බවට පත්වන්න තරමට උග්‍රවුණ. ඒ අලාල් සාතිකයේ පිළිබඳේ ක්‍රමවේදය ක්‍රියාත්ම කිරීමේ දී ඇතිවුණු ප්‍රශ්නයක්. ඒ හරියටම රජයත් සමඟ ඒකකා අබද්ද වෙලා. සාකච්චා පොත්වල නිසි පරිදි සිද්ධ කරලා තිබුණ නම් මේක බෞද්ධයන්ටත් අදගත්. ඌුරු තෙල් නොවන ආහාරණ බව කිීම. ගවතෙල් නැති ආහාරන බව කිරීම. සත්ව තෙල් නැති ආහාරණ බව කිරීම. අකැප ආහාර නැති රිජබෝහෝ වක්්‍රාකාරව නැති ආහාරණ බව කිීම කිය කාරණාව සංකල්පයරි නමු ඒක ක්‍රියාත්ම ම ප්‍රශන තයි ඇතිවනේ මේක පේස්ාාව.